බලුසුනක සන්තාපය ද බලුසුනක සන්තාපය කීර්තිදර හරස් පරීක්ෂක දොරල කෝන්ස් ජීවත් උනේ කොම්පඤ්ඤ වීදියේ කිලෝමීටර් 300ක් අර පැත්තට වෙන්න පිහිටලා තිබ්බ බේකරි වීදියේ අංක 222න් බීදරණ ස්ථානයේ කාමරයක් කුලියට අරගෙනයි ඉතාමත් ප්‍රසන්න වැදගත් පරිසරයක් වන බේකරි වීදියේ හැමතැනම හිටියේ හොඳට ඉගෙනගත්ත යමක් කමක් තියෙන කුඩුකාරයෝයි ත්‍රිලෝක විජයපත්‍රකාරයෝ විතරයි එදා මේ බිහිසුණු සිද්ධිය වුණ දවසේ පාන්දරම දොරලොක් හෝම්ස් මුණ ගැහෙන්න එයාගේ අතිජාත මිත්‍රයා පැමිණියා Oh, very good morning, my dear Dr. Matson. Sadarin piligannawa. Monada me athi? Me udipandara gedaragata enakota Mr. Muspentukamata addeka wanawana inna honda nathi nisa roppan ratthala karan aawa. Oh, yes. Wow, very good. Very good. Thank you. Me Hadusan Mahatmiya. Hadusan Mahatmiya. කරුණා කරලා අපිට හොඳ පරිප්පු පාරක් ගහන්නකෝ සම්බෝල පොඩ්ඩකුත් එක්ක. මේ පාන් ගෙනහල්ලා ડોක්ටර් මැට්සන්. ඉතින් ડોක්ටර් මැට්සන් මොනවද මගේ මිත්‍රයා අලුත් තොරතුරු? ආ විශේෂයක් නැහැ. ඉතින් ඊයේ ලෙඩ 50කට 60කට විතර බෙ දුන්නා. හැබැයි ඒකෙන් එකෙක්වත් ගොඩේ කියලා නම් හිතන්න අමාරුයි. මොකද මොන ලෙඩේද දෙන්න මාගාව ඉතුරු වෙලා තිබ්බේ හරක්ගේ කුරලෙඩේට දෙන බෙහෙත් වතුර විතරනේ. ඒකෙන් පොඩ පොඩ හැම ලෙඩකටම මම දුන්නා. ඉතින් වෙන කරන්න දෙයක් නැහැ මිස්ටර් අපි ජීවත් වෙන්න ඉබේ ඈ ආ බොහොම හොඳයි බොහොම හොඳයි දොස්තරගේ යුතුයකම තමයි තමුන් ළඟට එන රෝගියාට මොනවා හෝ බේතක් දෙන එක ඒක මොන රෝගයට දෙන එකද කියන එක රෝගියාට අදාළ නැහැ ඔබ වෛද්‍යවරයෙක් හැටියට කරලා තියෙන ඉතාම විශිෂ්ට ක්‍රියාවක් ડોක්ටර් මැට්සන් ඉතාම විශිෂ්ට ක්‍රියාවක් ස්තුතියි හඩ්සන් මහත්මියා අපිට ප්ලෙන්ටි දෙකකුත් ලැබුණොත් තමයි දානේ සම්පූර්ණ ප්ලෙන්ටි ප්ලෙන්ටි කොහෙද යන්නද සීනියටියක් අත්තේ ගේ හරියේ මයි යනව යන්න වීඩියෝ තන්න තියෙනවා කාලා පිනල් හොදලා තියෙනවලා බලන්නකො ડોක්ටර් මැට්සන් මට සෑහෙන කාලෙකින් ගානක් කපා ගන්න පුළුවන් හරස් පරීක්ෂණයක් සෙට්ු නේම නෑනි ඈ ඊයේ බැලුම තැන මේ කුඩේකට ඔරලෝසු උගක් තිබ්බා ඔය කුඩේකට එහෙමද ඔව් මේ නරකද මයි ෆ්‍රෙන්ඩ් ඩොරලොක් හොන්ස් ඔව් ඔය ලොකු ලොකු පරීක්ෂණ එනකම්ම ඉන්නේ නැතුව ඔය කෙහෙල්කම් කපනේවා එතකොට ඔය වැලවල් වල තියෙන රිඩියුස් වෙනේම වගේ කේස් බාර ගත්තත් මොකද ඔව් මේම ගියොත් නම් ඒක තමයි දැන් කරන්න වෙන්නේ බැරිම තැනක් උනොත් අපිම කෙහෙල්කම් කපලා අපිම හංගලා අපිව හොයලා දෙමු මේ පොඩි පොඩි ගණන් වලට නැත්නම් මා මිත්‍ර ડોක්ටර් මැට්සන් ඒක හොඳයි ඒක හොඳයි බැරි වෙලා අයිතිකාරය අපිව හොයාගෙන ඇවිත් ඔව් කෙහෙල්කම් හොයලා දෙන්න කියන රහස් පරීක්ෂක කොන්ත්‍රාත් එක අපිට බාර නොදුන්නත් ප්‍රශ්නයක් නෑනි මොකද කෙහෙල්කම් ඉඳලකන් ඉඳලා ඇවරි කපල පොලේ තියාගෙන වීක් කැහෙකනේ දැන් වැඩේ තියෙන්නේ ડોක්ටර් මැක්සන් මගේ මිත්‍රයා ඔය කල්පනා කරන්ද මම මේ කල්පනා කරනවා ඔව් අර ස්කොට්ලන්ඩ් යාඩ් එකේ ඉන්න ඉන්ස්පෙක්ටර් අර ලොස්ට්‍රයඩ් ආරොන් එයා කයකනේ මොනවක්වත් කරන්න බැරි මිනිහා අපේ හරස් පරීක්ෂණ ඔක්කොටම හොම්බ දානවනේ අනිත් එක නේද බුදු බඩේ ගායක් නැතිනේ අපි යන්නේ නේද මොනවද කියන්නේ දැන් අර බැංකුවේ යතුරු නැති විච්ච සේප්පුයි අර අගුල අරින රහස් කෝඩ් එක ඒක අධ්‍යයනය කරලා වරු ගානක් තිස්සේ මම සේප්පු අරින ට්‍රයි කරද්දී ඔය ඉන්ස්පෙක්ටර් ලොස්ට්‍රයඩ් ආරොන් ඇවිත් එක කුළු ගෙඩි පාරින් ඇරියානේ බහගල් ඉතින් බලනවා කො මගේ නම්බුව නැති වුණානේ නෑ කනගාටු වෙන්න එපා
හරස් පරීක්ෂක දොරල කෝන්ස් මහත්මයා ඒකින් ඔයාගේ නම්බුව කීයටවත් නැති වෙන්නේ නෑ ඕ යස් ඒ මගේ නම්බුව නැත්තන නැති වුණා මා මිත්‍රයා නෑ වෙන්නේ බෑ මම පිළිගන්නේ නෑ ඒක මිනිහෙකුට නැති වෙන්න නම් ඉස්සෙල්ලාම නම්බුවක් කියලා එකක් තියෙන්න බෑ ස්තුතියි මගේ මිත්‍රයා මට ඇත්ත පැහැදිලි කරලා දුන්නට ස්තුතියි දැනුයිනේ මගේ හිතට සැහැල්ලුවක් දැනුනේ මම හිතුවේ මට නම්බුවක් තිබිලා ඒක නැති වුණා කියලානේ කවුද දොරට ගහනවා හොල්ස් ෂි මේ හඩුසන් නෝනා වීඩියෝ කරන්න ගිහිල්ලානේ මේ වෙලාවෙම කවුද කියලා බලන්න නැතුව හා මේක අදහන්න පුළුවන්ද මෙතරම් ලස්සන සුන්දර තරුණ කාන්තාවක් ඇඟේ නූල් පටක් වෙනුවට මුළු ඇඟම විශාල ලෝගෝකින් පොරවගෙන ඒක තමයි මහ කොළපොන දෙවියනේ The Balusunaka Santapaya The Balusunaka Santapaya මට සමාවෙන්න දරල කොන්ස් මහත්මයා කරදර කළාට ඔව් කරදරයක් නම් තමයි කක් මේ වාඩි වෙන්න පාන් කැල්ලක් දෂ්ට කරනවද පරිපෝදිත් එක්ක ස්තුති මං එන ගමන් ගෙට්ටි විදිය රත්තරම් බඩු සාප්පුවකින් බඩු ගන්න වගේ කිං බීමකට දීලා ආවේ බොහොම හොඳයි තෑන්ක්ස් ඔබ බැලු බැල්මටම වංශවත් කුල කාන්තාවක් වගේ පේනවා හඳුනා ගන්න මේ මගේ මිත්‍ර ડોක්ටර් මැක්සන් ආයි අමුතු වෙන හඳුනා ගන්න දෙයක් නෑ මං මෙයාව දන්නවා ડોක්ටර් මැක්සන් ව අතිසාරට අරු පිටි මිහිත් දීලා වල හිරේ ගිය ડોක්ටර් නෙමේ හොඳයි එතකොට ඔබතුමිය මේ මාව හොයාගෙන ආවේ අනේ බලන්න දෙල කොන්ස් මහත්මයා මට උණ විපැත්තියක තරම ඒක මුගේ තරම් පිසුණු දෙයක් අයියෝ මතක් වෙනකොට හරි 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 බය වෙන්න දෙපා දැන් මම ඉන්නවනේ ඕන එකට ඕකේ යේ මට කලන් කියලුවේ නෑ ඔය අතහකට ගන්නකො ඉන්නවටිය දාගෙන තියෙනවා සෝරි මම හිතුවේ මහත්මිය ඔබ වැටෙන්න ගියා කියලායි නෑ බිම වැටෙන්න කොහොමද මම පුටු උඩ වාඩි වෙලා ඉඳෙත් දැන් මොකටද ආවේ ඔබ තුමිය ආපු වැඩි කියලා ඔයා කටපිය දාගෙන මිනිස්සුත් වගේ වාඩි වෙන්නේ කොහෙනින් පුටුවකින් මේ පුටුව දෙන්නෙකුට වාඩි වෙන්න ඉඩ නෑනේ The Balusunaka Santapaya. The Balusunaka Santapaya. Doralok Horns. Haras Parikshaka Katha. Haras Parikshaka Katha. Excuse me, Mr. Doralok Horns Mahatmya. Kiyanna mage mitra Dr. Madsen. ඔයිට වඩා ටිකක් සීලාචාර වුණා නම් නේද හොඳ? ඔව් මම උඹ කියනකන් හිටියේ. අර මේ බගින් අන්න ඩිස්පෙන්සරි අරගෙන ලෙඩුන්ට කුර ලෙඩේට බෙහෙත් දීපන්. ආවා මෙතන. දරල කොන්ස් මහත්තයට කේන්ති ගියාද? නෑ නෑ කේන්ති ගියේ නෑ කේන්ති ආවා. කරුණා කරලා ඔබතුමිය ආපු කාරණාව කියන්න. අනේ හොන්ස් මහත්තයා ඊයේ රාත්‍රියේ මහ භයානක අද්භූත දෙයක් අපේ ගෙදර සිද්ධ වුණා. අපයන්ුවෙන් ඔබ අදහස් කළේ ඔබ විවාහකයි කියන එකයි. ඔබ නිදාස සිටියේ ඔබගේ ස්වාමියාත් සමග. ඔබගේ ස්වාමියා ඇඳ සිටියේ නිල් පැහැති ඉරි සහිත සරමක්. මම හරිද? ඔව්. ඔබ කොහොමද ඒක ඉල්ලීම කීවේ? නෑ ඔබ කලබලෙට ඇඳගෙන ඇවිත් ඉන්නේ ඔහුගේ සරමනේ. මලා වුණේ නම්. හරි. දැන් කතාව කියන්න මහත්මිය. ඉතින් මහත්මිය අප දෙදෙනා නින්දට ගොස් හරියටම පැයකට විනාඩි 42කට පසු. පොඩ්ඩක් ඉන්න. පැයකට විනාඩි 42කට පසු. ඔව් දිගටම කියන්න. ගේ ඇතුලෙන් මරලා තෝනියක් ඇහුණා. ආහ් මම දෙස්සිලා ඇහැරලා බලනකොට මගේ ස්වාමියා ඉඳ උඩ හිටියේනේ. මම හනිකට නැගිටලා යතුරු කරකවලා කාමරේ දොර ඇරලා බලනකොට එයා සාලි මැද ලේ විලක වැතිරිලා හිටියා. එතකොට තැපිය ගිහින් විශිෂ්ටයි නෝනා මහත්මිය විශිෂ්ටයි මා මිත්‍ර ડોක්ටර් මැක්සන් මේක නම් හරිම සිත් ඇදගන්නා සුළු පරීක්ෂණයක් ඉතාමත් විශිෂ්ටයි මේ සිත් ඇදගන්නා සුළු බව එන්න එන්නම තීව්‍ර වෙන බවට සැකයක් නෑ මා මිත්‍ර ડોක්ටර් මැක්සන් ඒවද මන්ද මට නම් මන්යන් ඔව් ඉතින් කියන්න මහත්මිය ඊළඟට මොකද වුනේ මගේ මහත්ය වැටි සිටි තැනට මඩක් නුදුරින් කටිලේ පෙරෙන ඇස්ගිනි මෝලයක්ගේ තිලිසෙන සුනකේ කිටියා ආහා විශිෂ්ටයි ආකර්ශනීයයි ඊට පස්සේ ඔබ මම තුලෙවිත් කාමරේ යතු දාගෙන ඇඳ උඩට පැනලා සීරේ තියුණා
දොරලොක් හෝන්ස් හරස් පරීක්ෂක කතා හරස් පරීක්ෂක කතා හොඳයි ඔබ දුවගෙන ඇවිත් කාමරේ යතුරක් දාලා ඇඳටත් පැන්නට පස්සේ සිහි නැති උනේ නේද මහත්මිය ඔබගේ අලුත් පෙම්වතා ගොඩක් තරුණයි නේද ඔබ කොහොමද මගේ අලුත් පෙම්වතා ගැන දැනගත්තේ ඉතාම සරලයි මහත්මිය ඔබට අලුත් පෙම්වතෙක් නොහිටියා නම් ඔබගේ සැමියාගේ සිරුර අසලමයි ඔබ සිහි නැතුව වැටෙන්නේ ඒ මගේ ඇති මට ඉදරුත් තමයි මම සිහි නැති වෙන්නේ දැන් තාත්තේ පැහැදිලි මහත්මිය දැන් ඔබ මගෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ දැන් එච්ච දේ උනාලි මෙයා මට ඕන මගේ අලුත් පෙම්වතා මේ මිනිමරුම් චෝදනාවෙන් නිදහස් කරගන්න කවුද කියන්නේ ඔබේ පෙම්වතයි මේ අපරාධ කළේ කියලා කවුරුත් කියනගන්නේ නැද්ද එහෙනම් ගමන්නේ එහෙනම් ගමන්නේ ඔබට හිතෙන්නේ නැද්ද මහත්මිය ඔබ විවාහක වැදගත් කාන්තාවක හැටියට තුන්වැන්නේක ඔබේ ජීවිතයට එන එක අශෝභනයි කියලා ඒක නම් ඉතින් අපටත් හිතුණා තුනී ඉලක්කම හොඳ නෑ කියනානේ මොන වුණත් දැන් ආයේ තුන්දෙනා දෙන්නවිලා නිසා අසෝබණියක් නෑනේ නේද හොඳයි මහත්මිය ඔබ ප්‍රකාශ කළා ඔබ මර ලතෝනිය ඇහුණට පස්සේ නැකිතලා දොරේ යතුරු කරකවලා දොර අරගෙන සාලෙට ගියා කියලා ඔව් හරි හොඳයි ඔබේ සැමියා කාමරෙන් එළියට ගියා නම් කොහොමද කාමරේ දොර ඇතුලෙන් ලොක්කුනේ ඔබ කිව්වා ඔබ දොරේ යතුරු අරගෙන එළියට ගියේ කියලා අනේ හෝම්ස් මහත්තයා මට කලන්ත වගේ මගේ ඉනවට ඇද දාලා මාව අල්ලගන්න මාව වැටේ නෑ 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 පුතේ වාඩිලා ඉන්න කෙනෙක් වැටෙන විදියක් නෑනේ ඔබ විසින් ප්‍රකාශ කරන ලද සුරකයා අමූලික බොරුවක් මහත්මිය ඔබේ කාමරේ ඇතුලට ඇවිත් යතුරු දැම්මේ ඔබේ පෙම්වතා මම හරිද ඔබ හරි මහත්තයා මට කනගාටුයි ඔබේ පෙම්වතාව බේරගන්න මට විදියක් නෑ මහත්මිය. ඔහු අපරාධකරුවෙක්. ඔහුට දඬුවම් විඳින්නම වේවි. අයියෝ එහෙම කරන්න එපා හොන්ස් මහත්තයා. එහෙම කළොත් මගේ පෙම්වතා නැතුව යනවට ඔබට ඔබේ යාළුවත් නැතුව යනවා. මම දන්නවා මහත්මිය. ඔබ කියන්නට කලුණුයි ඔබ ඔය පටලවගෙන ඉන්න නිල් පැහැති ඉරි සරම මා මිත්‍ර ඩොක්ටර් මැක්සන්ගේ බව දැනගත්තා. මෝ ගියතන ගොම ගා ගන්න බව මම එදත් කිව්වා අදත් කියනවා.